විජයග්‍රහණයේ පස්වන අභිමානවත් සැමරු වාදයි. ඒ ගැන තොරතුරු ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුරු ඔබ වෙත ගෙනෙන්නට අප සූදානම්. පැත්තක ඇත්ත කියන හිරු රාත්‍රියේ 9:30 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ සමගින් මම බුද්ධි දනුකා බේසිංහ. මම රෝෂණී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. විජයග්‍රහණය සැමරුමේ අරුත ජනපති පැහැදිලි කරයි. මේ යුද්ධ ජයක් නෙවෙයි මේක සාමයේ ජයග්‍රහණය. උත්තම ධාතු වන්දනාවට අදත් ජනගඟ උඟලයි. ආණ්ඩුවට එරෙහි එක්සත් ජාතික පක්ෂයේ විශ්වාසභංග යෝජනාව 2021 දෙදින විවාදයට. කුරුණෑගල පොලිස් කොස්තාපල් ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ආයුධ සෙවීමට ගොස් පොලිස් වෙඩිපහරින් මරුට. රටට එරෙහිව ඇති සෑම අභියෝගයකටම නිර්භයව හා නිවැරදිව මුහුණ දෙමින් ඒවා ජයග්‍රහණය කරවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ විජයග්‍රහණයේ පස්වන සැමරුම වෙනුවෙන් අද මාතරදී පැවති උත්සවයේදී. දවසේ පුවත තිස්වසරක යුද්ධයේ නිම කරමින් එල්ටීටී ත්‍රස්ත සංවිධානය මුළුමනින්ම පරාජයට පත් කිරීමේ පස්වන සංවත්සරය මාතරදී අද පැවැතුණේ ඉතා උත්කර්ෂවත් අන්දමින්. උත්සව භූමියට ආරක්ෂක ප්‍රධානීන් කථානායක ප්‍රයා සහ අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම ප්‍රථමයෙන් සිදු වුණා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතා උත්සව භූමිය වෙත සම්ප්‍රාප්ත වූයේ මෙලෙසයි. අග්‍රාමාත්‍ය දිමෝ ජයරත්න මහතා ඇතුළු පිරිස ජනාධිපතිවරයා පිළිගනු ලැබුවා. ජයසත් බෙරහඬ මැදේ ජනාධිපතිවරයා ජාතික ධජය එසවීමෙන් පසුව ජාතික ගීය ගායනා කෙරුණා. අනතුරුව ජනාධිපති සම්මාන උත්තමාචාර පිරිනැමුණේ ආචාර්ය වෙඩිමුර සමගින්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජයග්‍රහණයේ සැමරුම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්තමාචාර පෙළපාලිය පරීක්ෂාවට ලක් කළේ ඉන් අනතුරුවයි. විශේෂ රථයක නැගුණු ත්‍රිවිධ හමුදාපතිවරුන් පොලිස්පතිවරයා සහ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියාද ජනාධිපතිවරයා සමගම අවස්ථාවට එක් වුණා. ක්‍රිස්තුපූර්ව පළවෙනි සියවසේදී විජයග්‍රහී සංග්‍රාමයක් මෙහෙව්වා. ක්‍රිස්තුවංශ පස්වන සියවසේදී ලංකාවට අලුත් නමක්ද තැබීය. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතිය ඇමතුවේ ඉන් අනතුරුවයි. මේ රට ස්වෛරී ඒකීය රටක් හැටියට එක්සේසත් කළේ 2009 අදවැනි දවසක. සාමය, තාවරත්වය, නියම ප්‍රජාතන්ත්‍රවාදය සහ සෑම නිදහසක්ම ශ්‍රී ලංකාවාසී ජනතාවට ලබා දුන්නේ අදවැනි දවසක. මේ රටේ නායකයා වගේම සේනාධිනායකයා වශයෙන් භාරකාරයා වශයෙන් කිසිදු බලවේගයකට යටත් නොවී ස්ථීර අවධානයකින් අවසානයක් දක්නා තුරුම නිසි නායකත්වය ලබා දීලා ජනතාව බලාපොරොත්තු ප්‍රාර්ථනය පළ ගැන්වීමට හැකි වූ බව ඔබ සියලු දෙනා දන්නා කරුණක්. එදාමෙන් අදත්, අදමෙන් හෙටත්, හෙටමෙන් අනාගතයටත් අප රට වෙත තිබෙන සෑම අභියෝගයකටම නිර්භයව නිවැරදිව මුහුණ දෙමින් ඒවා ජයග්‍රහණය කරන බවට මා නොබියව ප්‍රකාශ කරන්න ඕන. අද ජාතික ජදය ඔසවනවා වගේම මේ රටත් අපි ඉහළට ඔසවලා තියෙනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා අපිට හංගන්න දෙයක් නැහැ. ඒ නිසා අපි ලෝකයට දුර්වල් විවෘත කරලා තියෙනවා. නමුත් අපේ විවෘත බවෙන් ගන්නේ අනිසි ප්‍රයෝජන සමහරු. සිංහල, දෙමළ, මුස්ලිම් දහස් ගණනක් මරා දමපු ලෝකේ ඉන්න ධර්ම වර්ගවාදියා වුණු ප්‍රභාකරන්ට මල් වඩන් තබන්න ඇතැම්ම ඉදිරිපත් වෙනවාද? දෙමළ ජනතාවගේ නායකයෝ වුණු දොරයප්පල, අමෘතලිංගම්ල, නීල් තිරුචෙල්ලම්ල, රවිරාජ් කදිරගාම, සෑම් තම්බිමුත් වගේ මේ අද TNA මන්ත්‍රී සිද්ධාර්ථන්ගේ පියා පි ධර්මලිංගම් ඇතුළු දෙමළ නායකින්ට ගෞරව කරන්න කවුරු අත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ත්‍රස්තවාදී පිරිසක් නයිජීරියානු දරුවන් පැහැරගෙන යාම මේ දවස්වල ලෝක ජනමාධ්‍යවල ලොකු අවධානයක් තියෙන ප්‍රවෘත්තියක්. නමුත් අපේ රටේ වසර 30ක් පුරා මේ දරුවෝ දහස් ගණනක් බලෙන් අරන් ගිහිල්ලා
අවසන් සටනේදී හමුදා භාරයට මං හිතන්නේ පත් වුණා දරුවෝ 600කට ආසන්න පිරිසක් අපි වුන් දෙමව්පියන්ට ඥාතීන්ට බාර කරලා ඒ පහසුකම් ලබා දෙන්න අපි පියවර ගත්තා මේවා ගැන සමහර රටවල් අන්දයි මේවා ගැන ගොළුයි මේවා ගැන බිහිරි ඒ අය අපි ලබා ගන්න විජයග්‍රහණය සැමරීමට විරුද්ධ වෙනවා මේ යුද්ධ ජයක් නෙවෙයි මේක සාමයේ ජයග්‍රහණයක් කවුරු විරුද්ධ වුණා කවුරු සහභාගී වුණේ නැතත් රටටමයි ති මේ විජයග්‍රහණය අද අපේ රටේ සදාකල් සැමරිය යුතුයි කියලායි අපි ප්‍රකාශ කරන්නේ මේදී වැඩිදුරටත් අදහස් දක්වූ ජනාධිපතිවරයා ජාතික ගැටලු විසඳීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ඇති වැදගත්කම අවධාරණය කළා LTTE බයේ ලංකාවෙන් ගිය අය සමහරු අද ඩයස්පෝරාවට එකතු වෙලා ත්‍රස්තවාදී ඔසව තබන්න හැදීම මේ රටේ ඉන්න දෙමළ ජනතාවට කරන අසාධාරණයක් වශයෙන් තමයි අපි දකින්නේ මේ සුළු පිරිසකට ලැබෙන ඩොලර් වලින් රටකට කරන්නේ විශාල විනාශයක් මිතුරුනි අද අපි පුළුල් සංවාදයක් ඇති කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කරලා තියෙනවා ජාතික ප්‍රශ්නයක් ඇති වෙන අවස්ථාවල මේ පිළිබඳ එකඟතාවයක් ඇති කරගන්න හොඳම තැන එතන ප්‍රජාතන්ත්‍රවාදී සියලුම පක්ෂය වල යුතුයකම එතෙන්ට ඇවිල්ලා කතා කරන එක දවසේ පුවත ජනාධිපතිවරයා ජාතික ඇමතීමේ නානතරුව විජයග්‍රහණයේ උත්තමාචාර පිළපාලිය ආරම්භ වුණා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය මෙම උත්තමාචාර පිළපාලිය විජයග්‍රහණයේ සැමරුමට අභිමානයක් සහ විචිත්‍රවත් බවක් එක්කලා අද පැවති විජයග්‍රහණයේ පෙළපාලිය සමාන පෙළපාලිය සංග්‍රාමික පෙළපාලිය හා යන්ත්‍රෝපකරණ පෙළපාලිය යනුවෙන් ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වුණා. පෙළපාලිය සදායක වූ ආරක්ෂකංශ සමාජිකයන් සංඛ්‍යාව 7500කට අධිකයි. ආරක්ෂක සේවා මූලස්ථානයේ කිලිනොච් යඥාපති මේ ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පෙළපාලිය සඳහා අණ දුන්නා. කොළඹ වෙලියේ ඉඳ පෙළපාලිය ගමන් ගත්තේ ත්‍රිවිධ හමුදා තූර්යවාද කණ්ඩය පෙරටු කරගනිමින්. පෙළපාලිය සඳහා යුද හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය වුණා. මාංශය මෙහෙයුමෙන් පසු පුනරුත්ථාපන කොමසාරිස් අධ්‍යක්ෂ ජෙනරාල් ලෙසින් කටයුතු කළ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහත්මයි. යුද හමුදාවේ නිලධාරීන් 325 දෙනෙකු හා සිසු නිලයන් 3534 දෙනෙකු පෙළපාලියට එක්ව සිටියා. ශ්‍රී ලංකා නාවික හමුදාව පෙළපාලියට එක් වුණේ මේ ආකාරයෙන්. වනියෝජනය කරමින් සාකාර මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරීන් 125 දෙනෙක් හා සිසු නාවිකයන් 1189ක් පෙළපාලිය ගමන් ගත්තා. ගුවන් හමුදාව ආචාර්ය පෙළපාලියට එක් වුණේ ඉන් අනතුරුවයි. මුතුලක මහතාගේ උදාර නායකත්වය යටතේ ලකබර සුරකීමට නිරතුරු කැප වෙන ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන නියෝජනය කරන සේවක බලගනේයි. නිලධාරීන් 62ක් සහ සිසු නිලයන් 1100ක් පෙළපාලිය ගමන් ගත්තා. මේ වදකින්නේ මාංශ මෙහෙයුම් සමයේ ක්‍රියාකාරී නිලධාරියෙකු ලෙස සේවය කළ දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාව අම්පාර කඳවුරේ අනවින් ලාරිස කටයුතු කරන ගෲප් කැප්ටන් චමින්ද වික්‍රමාර්ථ පෙරට මුටගෙනයි මෙව පෙළපාලිය දැන් ඉදිරියට ඇදෙන්නේ. ශ්‍රී ලංකා පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකායද මෙහිදී පෙළපාලියට එක් වුණා. මේ දුටුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ආරක්ෂක තූර්යවාද කණ්ඩායම වල පොලිස් තූර්යවාද කණ්ඩායමයි. මේ ඔබ ඉදිරියෙන් ගමන් කරන්නේ සිවිල් ආරක්ෂක බලකායේ දජේ පෙට්ටු කරගත් මූලස්ථාන කණ්ඩායම. බොහෝ දිනාගේ අවධානය දිනාගත් සංග්‍රාමික පෙළපාලිය ගමන් ගත්තේ මාංශය මෙහෙයුමට නායකත්වයේ දුන් නිලධාරීන් පෙරටු කරගනිමින්. ආරම්භයයි ඔබ මේ දකින්නේ. යුද හමුදාවේ සීලම ප්‍රහාරක බලයන් නියෝජනය කරමින් සෙබළුන් මෙහි ගමන් ගත්තා. දැන් සංග්‍රාමික පෙළපාලිය ගමන් ගන්නේ ශ්‍රී ලංකා යුද හමුදා සන්නහා සන්නද්ධ බලකායද ඇතුළුව ශ්‍රී ලංකා කලතුව හමුදාව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සෙබළු ඒ යුද හමුදා සැඟවුණු වෙඩිත්කරුවන්ගේ කණ්ඩායම සතුරා ඇසල්ලකින් විනාශ කරන ලද යුද හමුදාවේ නිහඬ අවය ලෙස උරුදාවලියලත් පළමු සරදින් රථයේ සම්බන්ධ බලකා යාන්ත්‍රික රථ පෙළේ අණ දෙන්නා වශයෙන් මුතුනන් කළ කැලුම් වික්‍රමරාජ ගමන් කරනු ලබයි. BTR 80 රථ එකක් සහ BTR 80 ඒ රථ දෙකක් ගමන් කරනවරු ඔබ මේ දකින්නේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංග්‍රාමික පෙළපාලියට එහි ප්‍රහාරක යාත්‍රා මාතර මුහුදු තීරයේදී එක් වුණා. ඊට එක් වූ නාවික හමුදා යාත්‍රා සංඛ්‍යාව 40ක්. ශස්ත්‍රවාදී මර්මස්ථාන රාශියක් ශ්‍රී ලංකා වෙරළාසන්නයේ ඉදි කරන්නට උන් කටයුතු කරනු ලැබුවා. ගුවන් හමුදාවේ සංග්‍රාමික පෙළපාලියට සමගාමීව මාතර ගුවනේදී ගුවන් හමුදා ප්‍රහාරක යාන ඇතුළු ගුවන් යාන 35ක් පෙළපාලියට එක් වුණා. ප්‍රහාරක හෙලිකොප්ටර යාන පෙළ ගුණේ පියාසර කරන ආකාරයයි මේ ඔබ දැන් දකින්නේ. 32 වර්ගයේ ගුවන් යාන
manusia mihim samai di perahan mihim sana bihin memeyana yudaka lebuah. Sri Lanka polisi praharaka kandayam di mempahil paliya kaman gatta. Bijakrani Pelapali pada Sangvedi Avasthava Koyi Yudhedi Vivida Abadhyan Laku Ranaviruan Pelapali Tekvimat Samagai Merata Daya Udesa Thamange Prana Daya Adakala Ehidi Janadhipati Vrayatulu Rasasri Pirisa Siya Asunvali Negita Ounta Siya Acharya Pudakala Beer Putun Me Abhimahanavata Pelapali Gaman Ganna Mohdu Tamina Sitin Sirudena Asunvali Negin Sita Ounta Garubhuman Dakwane Pasuna Vidyagrahane Uttamachara Pelapaliya Nimavadutuwi Ihala Hasse Sita Matra Virala Teerayata Langawu Trivida Hamudawa Ekwa Pavattu Parachute Sandarshanayakin Ida Sahabhagi Wu Mema Arakshakansha Samajikavan Udile Avasan Mohota Wadat Vichitravat Kirimata Dayaka Wuna Aguan Hamudawe Batain Saha Guan Hamudawa niyojanaya karimin kantawan dedeneka me parisuth sandarshane sadaha ekathu wenawa Saren Hewagamage saha Guan Nayaka Rajapaksha මහියංගනීය පුදබිමේ සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහනේදී ලක්ෂ 25කට අධික සදහැවතුන්ගේ වන්දනා මාණ්ඩයට පාත්‍ර වූ කපිල වස්තුපුර නිසක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ අද අලියුම රත්නපුරයට වැඩම කෙරුණා. ඒ රත්නපුර ගල්ලෑල්ල ශ්‍රී නීක්‍රෝතාරාම විහාරස්ථානෙටයි. කපිල වස්තුපුර නිසක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා මාණ කිරීමට එම විහාරස්ථානෙටද අද පස්වර වනතුරු අති විශාල ජනකායක් පැමිණියා. සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කරවන මග දෙපස අති විශාල සදහැවතුන් පිරිසක් රැදී සිටීමේ හේතුවෙන් ඊයේ පස්වර තුනට බලංගොඩ තුබගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරයට වැඩම කරවීමට නියමිතව තිබූ කපිල වස්තුපුර ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ එම විහාරස්ථානයට වැඩම කර වූයේ ඊයේ රාත්‍රී 9ට පමණ. ඒ රැස්ස සිටි දහස් සංඛ්‍යාත සදහැවතුන්ගේ සාදුකාර මැද්දේ රාත්‍රී කාලයේ උවද අති විශාල සදහැවතුන් සංඛ්‍යාවක් එහිදී කපිල වස්තුපුර නිසක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඩ පුදා ගත්තා. ධාතුන් වහන්සේලා සියසින් දැක ගැනීම අවස්ථාව ලැබෙනවා නම් මහත් භාග්‍යයක්. ඒ භාග්‍ය ලබා දීම සම්බන්ධයෙන් මම කිස්තුතුවන් වෙනවා හිරු නාලිකාවට. ඔබේ මේ සත්කාර ඉතාමත් පුණ්‍යවන්තයි. කාලගුණ තත්වයේ අයහපත් වුණත් ඉතාමත්ම වයෝවෘද්ධ අවුරුදු 100 ඉක්මවපු කාන්තාවන් ඇවිල්ලා ඉන්නවා. අනතුරුව කපිල වස්සපුර නිසක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ අද අලුයම රත්නපුර ගල්ලෑල ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානයට වැඩම කරනවා. Hiru TV kami laba dunia awastawa gana ragudak istuti no. Demi pandel tahu siya ආසන්න කිට්ටුවක් එනවා මේ තරම් කාලයකට මේ වගේ සිද්ධියක් වෙලා නැහැ උදේ සිට වැඩ නොකැඩි එක දිගට සෙනඟ ගෙනවා මේ පන්සලට පාර දිගේ කිලෝමීටර් 7-8ක් දුරට තාමත් සෙනඟ ඉන්නවා මේ වගේ විශාල පිටසක් අද තමයි මම දැක්කේ ඇත්තටම අපිට හරි සතුටුයි ඉතින් මේ වගේ මංජංගනේ මේ වගේ දිහාවට යන්න දුෂ්කරයි ඉතින් ඒ හින්දා ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපේ බුදුරජාණන් වහන්සේ වඳිනවා කියලා එතනට අපි වඳින්නේ අද පස්සර වන පිටත් මෙලෙස සදහැවතුන් දිගු පොලිම් වල රැදී සිටියේ කපිල වස්සපුර නිසක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා මාන කිරීමටයි. අද පස්සර 6ට පමණ රත්නපුර ගල්ලෑල්ල ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානෙන් කපිල වස්තුපුර ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරයේ වෙත වැඩම කරවීම සිදු වුණා. ඒ මග දෙපස රැදී සිටි දහස් සංඛ්‍යාත සදහැවතුන්ගේ සාදුකාර මැද්දේයි.
කපිල වස්තුපුර නිසක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරයේ වෙත වැඩම කරවීමේ නවතම තොරතුරු දැනගැනීමට අප දැන් සම්බන්ධ කරගන්නවා හිරු ප්‍රවෘත්තිංශයේ සුදේව හිටියාරච්චි. සුදේව හිරු උත්තම ධාතු වන්දනා මහා පින්කම සමගින් දින හතරක් පුරාවට ලක්ෂ 30කට අධික වූ බැතිබුදුන්ගේ වන්දනීයත්වයට ගෞරවාදරයට පාත්‍ර වූ කපිලවස්තුපුර නිසක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ නැවත වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයේ කරා වැඩම කරවීමේ මහා පින්කම සමගිනුයි දැන් අප එක්ව සිටින්නේ. වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරාධිපති ශාස්ත්‍රපති මහින්ද වංශාභිධාන නායක ස්වාමින් වහන්සේගේ සුරතින් මේ අවස්ථාවේදී වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයට ගරු කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කරන අයුරු ඔබට දකින්නට පුළුවන්. පසුගිය 15 වනදා ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ වාසනාවන්ත සුරතින් මහියංගණය මහා පුදබිමෙහිදී මහජන ගෞරවාදරය සඳහා තැන්පත් කරනු ලැබූ කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ දින දෙකක් පුරාවට මහියංගන මහා පුදබිම තුල ලක්ෂ 25කට අධික වූ බැතිබුදුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වුණා. ඉන් අනතුරුව මහියංගනය මහා පුදබිමේ සිට ධාතුන් වහන්සේ නැවත වතාවක් බණ්ඩාරවෙල බලන්ගොඩ හරහා ඊයේ රාත්‍රියේදී රත්නපුර නගරයට රත්නපුර පුරවරයට වැඩම කරවනු ලැබුවා. රත්නපුර පුරවරයට වැඩම කරවනු ලැබූ ධාතුන් වහන්සේ අද දවස පුරාවටම රත්නපුර පුරවරයේ වැඩ සිටිමින් එහි ජනතාවගේ වන්දනීයත්වයට ගෞරවාදරයට පාත්‍ර වුණා. මේ ආකාරයෙන් ලක්ෂ 30කට අධික වූ බැතිබුතුන්ගේ ගෞරවාදරයට වන්දනීයත්වයට පාත්‍ර වූ ධාතුන් වහන්සේ දැන් නැවතත් වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයේ කරා මේ ආකාරයෙන් වැඩම කරවනු ලබනවා. අප මේ අවස්ථාවේදී මේ මහා පින් කටයුත්ත සමගින් හිරුත් සමග හිරු උත්තම ධාතු වන්දනාවට ඒකාත්මික වූ දිවයිනේ ලක්ෂ ගණනක් වූ මහා බැතිමතුන්ට පින්පෙත් අනුමෝදනා කරමින් මේ මහා පින්කමේ කොටස්කරුවන් පංගුකරුවන් වූ සියලු දෙනාටම පින්පෙත් අනුමෝදන් කරමින් වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරයේ සිට නැවත හිරු ප්‍රවෘත්ති නැදිරිය වෙත පැමිණෙනවා. ස්තුතියි සුදේව ඒ තොරතුරු ගෙනාවට. දැන් මද විරාමයක්. කොස්තාපල් ඝාතනයේ සැකකරු පොලිස් වෙඩිපහරින් මරුට. ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමඟ. ආණ්ඩුව තුළ සැබෑ දේශප්‍රේමීන් සිටියේ නම් මතෝදුර සම්බන්ධයෙන් තම පක්ෂය ගෙනෙන විශ්වාසභංග යෝජනාවට සහාය පළ කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කරුණාතිලක මහතා මෙබව සඳහන් කළේ අද කොළඹදී පැවති මාධ්‍යාමුවකට එක් වෙමින්. මතට තිත තිනවා කියලා බලය ගත්තේ වසර 3කින් සහ මුලින්ම මත්තුරුදුර මුළුණු පිටා දමනවා කියලයි ජනවරම ඉල්ලගත්තේ. නමුත් නාණ්ඩුවට වසර 9ක් ගත වෙද්දී රට පුරාම අස්සක් මුල්ලක් නැර මේ වෙද්දී මත්ද්‍රව්‍ය ඌදුර දීප ව්‍යාප්ත වෙලා තිබෙනවා කියන එක අපි කවුරුත් දකිනවා. ඒ නිසා තමයි අපි මත්ද්‍රව්‍ය ඌදුරට ආණ්ඩුව කෙරෙහි කිසිම විශ්වාසයක් නැති බවට විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න ක්‍රියා කරේ. දැන් මේ යෝජනාව අඟහරුවාද බදාද විවාදයට ගන්න විරුද්ධ පක්ෂවල සහයයට ලැබිලා තිබේ. ඔවුන් අදහස් පළ කිරීමටත් බලාපොරොත්තු වෙමින් සිටි. අපි කියනවා විශේෂයෙන්ම රටේ පංචායුධය කියාගන්න උදවිය ආණ්ඩුව ඇතුලේ ඉන්නවා. ධර්ම රාජ්‍යයක් හදන්න කියලා බලයගත් උදවිය ආණ්ඩුව ඇතුලේ ඉන්නවා. අපි කියනවා කරුණා කළ සැබෑ දේශප්‍රේමීත්වයක් තිබෙනවා නම් රට ගැන හිතලා, මතු පරපුර ගැන හිතලා මේ යෝජනාවට තමන්ගේ සහය පළ කරන්න අවස්ථාවක් කරගන්න කියලා අපි විශේෂයෙන් මේ අයගෙන් ඉල්ලා හිටියෙ.
කුරුණෑගල ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරින් අද උදෑසන මිය ගියා. ඒ පොලිස් නිලධාරියා ඝාතනයට යොදාගත් ගිනි අවිය සැවීමට උඩුතුම්බර කළුකල ප්‍රදේශයේ වෙත ගිය අවස්ථාවේදී එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු තුවාල ලබා උඩුතුම්බර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසුවේ මේ වන විට තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වැති බවයි. තරුෂ නිලුකණැමැති ප්‍රධාන සැකකරු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගනුනේ මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේදී. සැකකරු ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා සමග යතුරුපෙදියකින් ගමන් කරමින් සිටියේදී අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී දැරියක්ද වෙඩිවැදී තුවාල ලබා මහනුවර මහරෝහලට ඇතුළත් කළා. පසුව අදාළ සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම මත රහස් පොලිස් නිලධාරීන් පිරිසක් අදාළ සැකකරු සමග උඩුදුම්බර කළුකල ප්‍රදේශයට අද උදෑසන ගොස් ඇත්තේ පොලිස් කොස්තාපල්වරයා ඝාතනයට යොදාගත් ගිනි අවිය සොයා ගැනීම සඳහායි. සැකකරුගේ පෙන්වා දීම මත ඒ ගිනි අවිය සොයා ගැනීමට අපිට හැකි වුණා. ඒ සමගම අසල තිබිච්ච ග්‍රෙනේඩ් වර්ගයේ අත්බෝම්බයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙතට එල්ල කිරීමට උත්සාහ කරපු අවස්ථාවේ ඒ කණ්ඩායම් බාරව හිටපු නිලධාරියෙකු විසින් තබන ලද වෙඩි ප්‍රහාරයකින් සැකකරු මිය ගියා. තෙල්දෙණිය මහේස්ත්‍රාත් රොහන් ජයවර්ධන මහතා සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරනු ලැබුවා. සැකකරු විසින් සංගවා තිබූ ගිනි අවිය ගොඩගනු ලැබුවේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී. ඝාතනයට ලක් වූ සැකකරුගේ සිරුර උඩුදුම්බර ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබෙනවා. ඔහු සපුගස්කන්ද හියන්තඩුව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහුට එරෙහිව මහරාධිකරණයේ නඩු හතක් දැනට විභාගයෙන් පවතින බවද තවත් අපරාධ රැසක් සම්බන්ධයෙන් ඔහු පොලිසියට අත්‍යවශ්‍යව සිටි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඒ වගේම මොහු පෑලියගොඩ පොලිස් ස්ථානයට අවශ්‍ය කරන දිවයිනේ ලියාපදිංචි කරන අපරාධකරුවෙක්. එහෙම නැත්නම් IRC කෙනෙක් හැටියට හඳුනාගෙන තියෙනවා. මීට කලකට පෙර පෑලියගොඩ සහ සපුගස්කන්ද පොලිස් අසම්බල කරපු අපරාධ දෙකක් සම්බන්ධයෙන් තමයි මේ පුද්ගලයා අවශ්‍ය කරන්නේ. ඔහු තමයි මේ ප්‍රධාන සැකකරුවන්. පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් දිගින් දිගටම මියාම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. පොලිස් රදාරියෙක් මරපු එක්කෙනෙක් එක්ක ගිහිල්ලා ආයුධය හොයන අවස්ථාවේදී එල්ල කරපු බෝම්බ ප්‍රහාරයෙන් අපේ නිලධාරියා මිය යන්න ඉස්සෙල්ලා අපි නීති පොතේ තියෙන පුද්ගලික ආරක්ෂාවේ අයිතිය කියන සිද්ධාන්තය පාවිච්චි කරන්න ඕනේ. අධිකරණයේ තීරණය කරයි බලය පාවිච්චි කිරීම සාධාරණද නැද්ද කියලා. කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඉන්නෙක් අයෙකු වෙඩි තබා ඝාතනය කළේ පසුගිය මැයි මාස 6 වෙනිදායි. අනෙක් නිලධාරියා අපරාධකරුවන්ගෙන් මිදී පලා ගිය අතර ඔහුගෙන් ලද ප්‍රකාශ මත විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක්ම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෙම ඝාතනය සම්බන්ධයෙන් අතරංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනාට අමතරව සිවුන සැකකරු සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. සමසෞඛ්‍ය උපාධි පාඨමාලාව හදාරන සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී පෙරේදා පැවැතු උද්ඝෝෂණයෙන් අනතුරු අත්අඩංගුවට ගැනුණු සිසුන් බැලීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා ඇතුළු පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරයට පැමිණියා. කෙසේ වෙතත් ඉරිදා දිනයන්හිදී බන්ධනාගාරයේ රඳවා සිටින පුද්ගලයන් බැලීමට අවසර නොමැතිවීම හේතුවෙන් ඔවුන්ට සිදු වූයේ ආපසු පැමිණීමටයි. කිලුච්චේ 57 වන හමුදා සේනාංකයේ අසලින් ගමන්ගත් 12 හැවිරිදි පිරිමි දරුවෙක් අසල ඇති කුණුගොඩකින් අහුලාගත් හක්කපටස් 3ක් සමග සෙල්ලම් කිරීමට යාමේදී ඉන්න එකක් පුපුරා ගොස් තිබෙනවා. ඉන්තුවල ලැබූ දරුවා මේ වන විට කිලුච්චේ රෝහලේ ප්‍රතිකාර ලබනවා. දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතාගේ කිලුච්චි කාර්යාලයාවට අද දැඩි ආරක්ෂාවක් යොදා තිබුණේ කොටි හිතවාදී පිරිස් විසින් මියගිය LTT සමාජිකෙන් සැමරීමට ගත් උත්සාහයක් පිළිබඳ වාර්තා වී තිබීම හේතුවෙන්. හිඟුරක්ගොඩ 790 ප්‍රදේශයේදී යතුරුපැදියක් ලොරියක ගැටි ඊයේ රාත්‍රියේ සිදු වූ අනතුරකින් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයා සහ ඔහුගේ හත් හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත් වුණා. අනතුරින් එහි ගමන්ගත් ඔහුගේ බිරිඳ සහ තුන් හැවිරිදි පුතෙකුද තුවාල ලබා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. මාතරපලා දහවනේ වූ දුම්රියක අහංගම කබලාන දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් ගැටීමෙන් අද පෙරවරුවේ සිදු වූ අනතුරකින් මොනරාගල මූලික රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා. දුම්රිය දහවනේ කරන අවස්ථාවේ ආරක්ෂිත ගේට්ටුව වසා නොතිබීම හේතුවෙන් අදාළ මෝටර් රථය දුම්රිය මාර්ගයට ප්‍රවේශ කෙරුණු බවයි සිද්ධි හැසින් දුටුවන් පවසන්නේ.
වසර 19කට ආසන්න කාලයක් වළංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දියානු ජාතිකයෙකු අද පස්වරුවේ අනුරාධපුර පරසංගස්වැව කෝලිබැද්දාව ප්‍රදේශයේදී අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. නයිජීරියාවේ ක්‍රියාත්මක බොකෝ හරම් ත්‍රස්තවාදීන් මුලින් උපුටා දැමීමට අප්‍රිකානු රටවල නායකයන් අවසන් තීරණයකට එළඹ තිබෙනවා. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ බොකෝ හරම් ත්‍රස්තවාදීන්ගේ තර්ජන හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පැරිස් නුවරදී පැවති සාකච්ඡාවකදී. ඒ පිළිබඳ තොරතුරු සහ තවත්පත් සමගින් දැන් ලෝ වටා හිරු. ප්‍රංශ ජනාධිපති ෆ්‍රැන්ෂුවා හොලන්දේගේ ආරාධනාවකට නයිජීරියානු ජනාධිපති ගුඩ්ලක් ජොනතන් සහ ඇමරිකාව අප්‍රිකානු රටවල නියෝජිතයන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්වුණා. බොකෝ හරම් ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකරන මෙහෙයුම්වලදී යුද උපක්‍රම සහ බුද්ධිමය සහාය ලබා දීමට එහිදී ප්‍රංශය එකඟ වී තිබෙනවා. බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවට අයත් ඔත්තු බැලීමේ යානා නයිජීරියාව බලා පිටත් වී ඇත්තේද අල්කයිඩා ත්‍රස්තවාදීන්ට සම්බන්ධ බොකෝ හරම් ත්‍රස්ත සමාජිකයන් විනාශ කිරීමේ මෙහෙයුමට සහාය වීම සඳහායි. පියොන්යන් නගරයේ නිවාස සංකීර්ණයක ගොඩනැගිල්ලක් කඩා වැටීම සම්බන්ධව උතුරු කොරියානු රජය ජනතාවගෙන් සමාව ඉල්ලා ඇතැයි වාර්තා වනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ දැඩි නීති පද්ධතියක් යටතේ පාලනය වන උතුරු කොරියාවෙන් මෙවැනි සමාව ගැනීමේ පුවතක් වාර්තා වීම ඉතා දුර්ලභ සිදුවීමක් බවයි. කඩා වැටුණු ගොඩනැගිල්ලට යටවීමෙන් පුද්ගලයන් 100කට අධික පිරිසක් මිය යන්නට ඇතැයි අනුමාන කරන විදෙස් මාධ්‍ය එම ස්ථානයේ ඡායාරූප කීපයක්ද නිකුත් කිරීමට පියවර ගත්තා. පසුගිය දිනවල ජාතික ඔලිම්පික් කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යාංශය අතර ක්‍රීඩා පනත සම්බන්ධයෙන් ලොකු කමැඳිල්ලක් තිබුණා. අවසානයේ මේ මතකටම නිමා වුණේ දෙපාර්ශ්වයම යම් එකකතාවයකට පැමිණෙමින්. ඒ ගැටලුව ගැන වගේම වත්මන් ක්‍රීඩා පරිපාලනය ගැනත් කතා කරන්න අපි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද හොට්ස්පොට් විශේෂාංගයට සම්බන්ධ කරගත්තා. ක්‍රීඩා පනත සංශෝධනය කිරීම පාරාවලල්ලක් වුණා නේද? කිසිසේත්ම නැහැ. හැබැයි වසර 30ක් මේ රටේ ස්ථාපිත වෙච්ච පනතක් සංශෝධනය කිරීමේදී යම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් ඒ පනතේ තියුණ දේ බලපුවම මේ රටේ ක්‍රීඩාවේ උන්නතියට මිසක් අගතියට දෙයක් සිද්ධ වුණේ නැහැ. ජාතික ඔලිම්පික් සංගමය සමග පැවති සීතල යුද්ධයෙන් ඔබතුමා ඇතුළු කණ්ඩායම පෙරදුනාද? අපි පෙරදුනේත් නැහැ, ඔවුන් පෙරදුනේත් නැහැ. අපි අතර යම් මතවාදී ගැටුමක් තිබ්බා. ඒ ගැටුම සමතේකටපත් වුණා. ක්‍රීඩා සංගම් වලට බෙදන්න ඔබතුමා ළඟ හැඳි වර්ග කීයක් තියෙනවද? එක හැඳයි තියෙන්නේ. හැබැයි අපි ක්‍රීඩා සංගම් වර්ගීකරණයක් කියලා තිබ්බා. ඒ නිසා වර්ගීකරණය කිරීමේදී පදක්කම් දිනන්න පුළුවන් ක්‍රීඩා සංගම් වලට යම් වැඩි ප්‍රතිපාදනයක් ලැබෙනවා. ඔලිම්පික් කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යාංශය අතර ඇති වූ අර්බුදයට වග කියන්න ඕන ක්‍රීඩා අමාත්‍යවරයා කියලා ඩිලාන් පෙරේරා ඇමතිතුමා චෝදනා කරනවා. ඔය ඒක එතුමාගේ පෞද්ගලික මතය. හැබැයි මම මේ රටේ ක්‍රීඩා අමාත්‍යවරයා. මට එක් පාර්ශ්වයකට විශේෂ උදව්මට කරන්න බෑ. ඒ නිසා ඒක ඕනේ කෙනෙකුට ඕනේ විදිහකට හිතන්න පුළුවන්. ආයෙත් අතුරු කමිටු නම් කරන්න සිදුවීම දෛවයේ සරදමක්ද? නෑ, අතුරු කමිටුව නම් කරන්න සිද්ධ වුණේ අධිකරණ ප්‍රශ්නයක් හේතු කරගෙන. එහෙම නැත්නම් අපි අධිකරණ අතුරු කමිටු කිසිසේත් පත් කරන්නේ නැහැ. ඔබතුමා යලිත්වර ක්‍රීඩා පනත සංශෝධනය කරනවද? දැන් මේ නව ජාත්‍යන්තරයත් එක්ක එන වැඩපිළිවෙලත් එක්ක යම් සංශෝධන කිහිපයකට යන්න සිද්ධ වෙනවා. ක්‍රීඩා පනත මෙච්චර ලොකු අර්බුදයක් නිර්මාණය කළේ ඇයි? මේ රටේ ක්‍රීඩා සංගම් වල හිටපු හොගක් අය හිතුවේ ඒක ඒගොල්ලන්ගේ උරුමයක් කියලා. එතකොට මේ උරුමකාරයන්ට බරපතල ප්‍රශ්නයක් වුණා මේ පනත. මේ පනතේ බුකිකරුවන්ට ඉල්ලන්න බෑ. ක්‍රීඩා භාණ්ඩ ආනයනය කරුවන්ට ඉල්ලන්න බෑ. අපි රටේ ක්‍රීඩාව වෙනුවෙන් හොඳ තීරණ ටිකක් ගත්තා. එතකොට මේක උරුමකාරයන්ට දැනුණා. ඉතින් ඒ නිසා මේකට විරුද්ධව ජාත්‍යන්තරයට ලියලා යම් යම් අර්බුදකාරී දේවල් කරන්න කටයුතු කරා. හැබැයි අපි මේ පනත ගෙනාවේ මේ රටේ ක්‍රීඩාවේ උන්නතියට, ක්‍රීඩාවේ හොඳට. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අත ගහන්න ඔබතුමා තවමත් බයයි? මම ඕනෑම සංගමයකට ඕනෑම වෙලාවක අත ගහනවා. හැබැයි මම නිකන් අත ගහන්නේ නැහැ. මේ සංගම් ස්වාධීනයි. මේ සංගම් වලට රජයේ මුදල් දෙන්නේ නැහැ. පුංචි පුංචි දේවල් වලට අපි මැදිහත් වෙන්නේ නැහැ. නමුත් ජාතික තීරණාත්මක අවස්ථාවකදී අපි හැමදාම මැදිහත් වුණා. අපි හොයලා බලමු. ක්‍රීඩා සංගම් වල තියෙන නිලධාරී වාදය, කල්ලි වාදය නැති කරන්න ඔබතුමාට තවමත් බැරි වුණා නේද? මේකේ ඉන්නේ මහා උරුමකාරෝ ටිකක්. මේ මාෆියාව ගලවන්න බෑ. මේ ක්‍රීඩා දේශපාලන එකවර අයින් කරන්න බෑ. හැබැයි අපි මේක සෙමෙන් සෙමෙන් කරගෙන යනවා. ඔබතුමා මෙරට ක්‍රීඩාවට දැනෙන යමක් කළාද? අපි පහදෙලි දැනෙන යමක් කරා. අපට ඒක කරන්න හැකියාව ලැබුණේ පළමු අතාවට මේ රටේ ක්‍රීඩාවට ආදරය කරන රාජ්‍ය නායකයෙක් මේ රටේ ජනාධිපති වුණා. මිලියන 200කට සීමා වෙච්ච මේ අමාත්‍යාංශය බිලියන 10 දක්වා
kreda we unna tiwenu yang ayu jene kara. Ini sa pahugi kalle pura devanta weda pili welak api awasnya niti anda manat kedung pat sakas kerami devanta ayu jene kerami bishal weda korsak merate unna tiwenu yang api kara. Pahugi kalle pura kreda mati wari alis merate kreda wate obatuma kerapu kiepu dewal pili bandu be. Atatama hitata ekangawa satutu wenna puluwanda pahadiliwa hitata ekangawa satutu wiya haki mokada api katayutu kare keti kalina bala porutu tiyagena neme api deergha kalina bala porutu tiyagena thamai me selasun siyala sakas kare e nisa api me kalapu de pratipala idiriyata thamai me rate kridakayanda bukti windinna hakiyawa labena Hero Sports Corner Hero ratri 9:30 pradhana puwath prakashaya minimawata patthanawa පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. සුබ රාත්‍රියක්.